ඉරුදින හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් කාලයේ වැලි තලාවට වාතාවරණයේ යාන්ත්‍රණයට ජීවිත ගමනේ පැමිණෙන අභියෝග හා ඊට මනස දක්වන ප්‍රතිචාරයන් වලට නතුව යටකර දැමිය හැකිද මහා පැවරුම නායකයානන්ද ශ්‍රේෂ්ඨ එඬේරානන්ද වන කිතුතුමන්ගේ මහා අනතුල සඳහන් මේ පැවරුම මතෙව් 28:18 සිට යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතාකොට ස්වර්ගෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතින් ගෝලයන් කරපල්ලා. ව්‍යානන්ගේ පුත්‍රයානන්ගේ සුද්ධාත්මයානන්ගේ නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වා පල්ලා. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි කීසේක. මේ සඳහාම ඔවුන්ව කැඳවා සිය ජීවිතයෙන් ආදර්ශය මනාකොට පෙන්වා දෙමින් සග පියාණන්ගේ අභිමතය මේ පොළව තුළ ඉටු කරමින් කෙසේද එතුමන්ගේ හවුල් මෙහෙකරුවන් ලෙසින් කටයුතු කරන්නට යන්නේ යනුවෙන් මනා පුහුණුව ලබා දෙමින් ඔවුන්ව පිටත් කළ අයුරු මතෙව් 10 තුළද සඳහන්ව ඇත. තවද උන්වහන්සේ තමන් ගෝලයන් 12 දෙනා තමන් ළඟට කැඳවා අශුද්ධාත්මයන් දුරු කරන්නට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුව කිරීමටද ඔවුන්ට බලය දුන්සේක. එදා කිතුතුමන් වෙතට පැමිණිය ගෙන ආව සියලුම රෝගීන්ව උන්වහන්සේ සුව කළා වූ තැනන් වහන්සේමය. එලෙසින්ම එතුමන්ගේ මහා පැවරුම මහා නියෝගය ඉටු කරන්නා වූ එතුම් අනුගාමිකයන් පළමුව සැබැහැවේ වචනය කර්ණ කොටගෙන සිය ජීවිතය සැබැහැවේ යථාර්ථයක් කරගනිමින් ආදර්ශයෙන් එය මනාකොට පිළිබිඹු කරමින් තමන් වෙතට දිගුවෙන ඇඟිලි නිරුත්තර කරමින් සමිඳු නාමය අගහෞරවයට නොව මහිමයට පාත්‍ර වෙන අයුරින් කිතු සමිඳුන්ගේ හවුල් වැඩය තුළ නිසි ලෙස නිරත වන්නෝ නම් එය කොතරම් අගනේද විය යුතේද එයම නොවේද. සැබැහැවද නිසියාකාරව නොදැන ඇදහිල්ලද පටලවාගෙන සමිඳු නාමය අගහුරවේට පත් කරලන්නට සතුරා දරන ප්‍රයත්නය වලක්වාලිය හැකිය කදිමට තර්ක විතර්ක වලින් නොව ජීවිතයේ ආදර්ශය හා ක්‍රියාවෙන් පෙන්වනු මහා නියෝගය තරම ලොවට.